පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේක සැලසුම් කරලා තිබුණ එකට මගේ කාලසටහනේ අසංගතිත භාවයක් නිසා මට සිද්ධ වුණා ඒක ගණ්ඩිනු කරන්න පරියන්ක පැයයි භාවනාවේ ප්‍රශ්නෝත්තර පැයයි නිසා අපි දැන් තුන්වෙනි පැයටයි දාගෙන තියෙන්නේ. ඒක අද විතරක් වෙච්ච වැරද්දක්. ඒක ඉස්සරහට මම හිතන්නේ පුරුදු විදිහට අපි එකට පවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අලුත් පිරිසක් ඇති නැත්නම් අලුත් පිරිසක් වෙනුවෙන් මතක් කළොත් මේ අපි කරන්න හදන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ මේ පිරිස නිසන්වණේට ඇවිල්ලා නිවාසික භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට මේ වෙනකොට නිසන්වණේ පැත්තෙන් සත්කාර තුනක් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙලා තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. එකක් තමයි මෑණියන් වහන්සේ ඇර අනික් අය සීලයක පිටවලා තිනවා. පිරිසට භාවනා කමටහන් සම්බන්ධව ඉඳගෙන කරන්නේ කොහොමද? සක්මන් කරනකොට කොහොමද කරන්නේ? එදිනදා වැඩවලදී සතිය පිටවන්නේ කොහොමද කියලා දේශනාවක් අහන්න සකස් කරලා දීලා තියෙනවා පටිගත කරපු. ඒ වගේම මේ වැඩමුළුවේදී පැවැත්වෙන විවස්ථා මාලාව වැඩමුළුවට අදාළ විවස්ථා මාලාව කාලසටහන මේ වෙනකොට මතක් කරලා තියෙනවා. ඉතින් මේව අපේ ජීවිතවලට අලුත් දේවල් නිසා මට සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැති විදිහට තියෙනවා. නිසා කාට හරි තමන් රකින්න සීලය පිළිබඳව පිරිසිදු කර ගැනීමක් අවශ්‍ය නම් දැනගන්න. ඒ වගේම මේ කමඨහන් බණ සම්බන්ධයෙන් අහගෙන ඉන්නකොට වැටහිච්ච නැති දෙයක් අමාරුතන විස්තර කර ගන්න ඕන නම් එහෙම නැත්නම් මේ වැඩමුළුවේදී අපි දීපදින පිළිපදින බලාපොරොත්තු වෙන ඒ විවස්ථා මාලාව තමයි හිරිහර දායකයි කරගෙන යන්න බැරි නම් ඒක පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නේ නැතිවම කරුණා කරලා මේ ප්‍රශ්න විචාරාත්මක පැයේදී ඒක ඉස්මතු කරගන්නයි කියලා මම ඉල්ලා හිටනවා. ඒ මොකද මේ වෙලාවේදී කතා කළොත් අපිට ඒකට දෙන්න පුළුවන් හොඳම සාධාරණ උත්තර දෙන්න පුළුවන්. ඒක එක්කෙනා කතා කරට හරියන්නේ නැහැ. කාට හරි ශිල්පදයක් තේරෙන්නේ නැත්නම් ළඟ භාවනා කරන එක්කෙනාගෙන් අහන්න යන්න එපා. ඒක ලොකු කරදරයක්. ඒ වගේම කමඨහන පිළිබඳ ධර්ම සාකච්ඡාව ඒ එක්කෙනා අතර පවත්වන්න යන්න එපා. ඒක අපි පිටු දකින්නයි මේ වෙලාවේ මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. වගේ මේකේ නීති ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ අහන්න නැත්නම් ඒ වැඩමුළුව සංවිධානය කරන කෙනායන් ආන්න අනිකටින් අහලා වැඩන්නේ. අනික ගොල්ලෝගේ අහන්න ගියාම ඒක නිකන් හිස් වචන කතාවක් විතරක් වෙනවා. ඒ නිසා මම මේ ධර්ම සාකච්ඡා අවස්ථාව ඉල්ලා හිටිනවා. සීලේ පිළිබඳව හෝ කමඨහන් පිළිබඳව හෝ ව්‍යවස්ථාවන් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඊට අමතරව තමන්ගේ භාවනා කරනකොට මේදී යෝජනා කරපු කමඨහන් වල භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට කමඨහන් සුද්ධ කිරීම කියලා කියනවා. ඒකත් අපි මේ වෙලාවේදී ඉස්මතු කරගන්න. ඉතින් මේ සඳහා මේකට සහභාගී වෙන කෙනෙකුට සම්බන්ධ වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ පෙට්ටියට කලින් ලියලා ප්‍රශ්න ලියලා දාන්න පුළුවන්. හැබැයි එතකොට නම ගම අවශ්‍ය කරන්නේ නැහැ. කවුද ඇව්වේ කියලා ලිව්වේ කියලා දාන්නේ නැහැ. එතකොට අපි මේ ප්‍රශ්න කියෝලා සකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ලියා ගන්න බැරි වුණා නම් හෝ ප්‍රශ්න විසඳන වෙලාවේ දෙන උත්තර මතින් හෝ එහෙම නැත්නම් මට තොරතුරු අවශ්‍ය වෙලා මම මේ ප්‍රශ්න ලියපු කට්ටියගෙන් තොරතුරු අහන වෙලාවට හෝ සභාවටම කතා කරන්න පුළුවන්. ඒ සඳහා අපි වෙනම මයික් එකක් සූදානම් කරලා තියෙනවා. කාට හරි එහෙම ඉද ප්‍රස්තාව ලැබිලා සභාවට කතා කරන්න අවශ්‍ය නම් අත උස්සලා සංඥා කරන්න. අපි එතකොට ඒ කෙනාට මේ මයික් එක ලැබෙන්න සලස්සනවා. එතකොට ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ මාතෘකා තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ඒක දෙවෙනි ක්‍රමය. එතකොට මේ කතා කරන එකන කවුද කියලා සභාව දන්නේ. ප්‍රශ්න. දීවිල පෙට්ටියට දැම්මට කවුද කියලා දන්නේ. ඉතින් ඒ වගේම මේ වැඩමුළුවේ අපි භාවනා කරන එහෙම නැත්නම් අපි කියනවා නේවාසිකෝ භාවනා කරන යෝගාවචරින්ගේ එදිනෙදා භාවනා ජීවිතය අදාළ ප්‍රශ්න මිස සාමාන්‍ය බුද්ධ ආගමේ මූල ධර්ම ප්‍රශ්න එහෙම නැත්නම් අනිකුත් භාවනා ක්‍රමත් එක්ක ගලපන ක්‍රම ආදී වගේ දේවල් පුළුවන් තරම් අයින් කරනවා. එතකොට සාකච්ඡාවේ වටිනාකමක් නැහැ. සාකච්ඡා නොමග යන නිසා. ඒ නිසා
මේ මුල් හඳුන්වා දීම අද කරන්නේ අපි වැඩමුළුවේ ආරම්භක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල පටන් ගන්න ඉස්සෙල්ලයි මම කැමැති දැනගන්න ප්‍රශ්න පෙට්ටියට අත තියන්න ඉස්සෙල්ලා අද මේ වැඩමුළුවට කී දෙනෙක් නවකයන් නැත්නම් ඉස්සෙල්ලා වගේ ආපුවා ඉන්නවද කියලා අත උස්සලා සංඥාවක් කරන්නයි කියලා මම ඉල්ලා හිතුවා. වැඩි හිටියක් ඉන්නවා, පිටින් පක්ෂේ ගොඩක් ඉන්නවා, කාන්ත පක්ෂේ සෑහෙන කොටසක් ඉන්නවා. අලුතෙන් පටන් ගත්ත අය. ඉතින් ඒගොල්ලෝ මේ ධර්ම සාකච්ඡා පැය උපරිම ප්‍රයෝජන ගනී කියලා හිතලයි මම මේ කරුණු කාරණා ටික ඉදිරිපත් කරේ. ඉතින් මම දැන් ආරාධනා කරනවා අපි උපාසක මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සාකච්ඡා වාරයේ ආරම්භ කිරීමේ සචිවාරයේ ආරම්භ කිරීම සඳහා අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. පළමු ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස. මගේ මූල කර්මස්ථානය ආනාපානයයි. මම ඉඳගෙන සිටින ඉරියව්වට සිත තබා මම දැන් මෙතන යයි මෙනෙහි කරමි. එසේ ටික වේලාවක් මෙනෙහි කරන විට ශරීරයේ ඉහළ කොටසේ දැනෙන්නට විය. එසේ ටික වේලාවක් සිටින විට ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන්නට විය. හුස්ම ඉහළට ඇදී යාම ආශ්වාසය වශයෙන්ද හුස්ම පිටවීම ප්‍රාශ්වාස වශයෙන්ද වටහා ගනිමි. ටික වේලාවක් මෙනෙහි කරන විට ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ දිග බව සහ කෙටි බව වැටහෙන්නට විය. දිගු ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දිගු ආශ්වාසයත් සහ ප්‍රාශ්වාසයක් බවටත් කෙටි ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙටි ආශ්වාසය හා ප්‍රාශ්වාසය බවටත් මෙනෙහි කළෙමි. සමහර අවස්ථාවලදී ප්‍රාශ්වාසය දකුණු නාස පුඩුවේ අග ගැටෙන බව නිරීක්ෂණය කළෙමි. තවත් සමහර අවස්ථාවලදී ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසය කෙටිවන බවද නිරීක්ෂණය කළෙමි. කෙටි ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මෙනෙහි කරමින් සිටින විට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්වෙන්න ප්‍රකට කර ගැනීමටද හැකි විය. හුස්ම ඇතුල්වන සහ පිටවන ආශ්වාස අවස්ථා අනුව ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මුල මැද අග නිරීක්ෂණය කළෙමි. මෙසේ නිරීක්ෂණය කරමින් සිටින විට එක්තරා අවස්ථාවකදී ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදැනී යයි. මම එය නිරීක්ෂණය කරයි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදැනී ගිය විට දැනනවා දැනවායේ මෙනෙහි කරමි. එවිට ශරීරයේ අභ්‍යන්තර චලනය ප්‍රකට වන්නට විය. ශරීරයේ එහාට මෙහාට පෙරෙනවා වගේ පේන්නේ විට එය වායෝ ධාතුව බවත් ශරීරය පදවන බව දැනෙන විට පඨවි ධාතුව බවත් මේවා වටහා ගැනීමට දැනගන්න සිත වටහා ගනී. සිත බාහිරට යන බව අවස්ථාද ඇති බවත් එය අරමුණට ගැනීමට අපහසු නැත. මේ සියල්ලටම විනාඩි 45ක් පමණ වැයේ. උපදේශ පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අහගෙන ඉන්නකොට තියෙන එක ආධුනිකයේ ප්‍රකාශනයේ කාලයක් භාවනා කරපු එක්කෙනෙක්ගේ ප්‍රකාශයක් ඒ වගේම දීන කලාවත් හොඳයි කියන දේ තේරෙනවා. ඉතින් ශිරු දනාගේ දැනගැනීම සඳහාත් ඊදී පෙක්කනාගේ නිවැරදි කර ගැනීම සඳහාත් මතක තියාගන්න ආශ්වාසය සහ දෙවෙනි කෙනට ප්‍රාශ්වාසනික ප්‍රශ්වාසය කියලා කෙටියෙන් සඳහන් කරනවා. අපි වරදොල සඳහන් කරනවා ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා. හරියට ලියනවනම් ප්‍රශ්වාසය දෙවෙනි අකුර ප්‍රයන්න දීර්ඝ වෙලා නැහැ. කෙසේ නමුත් ඒක භාෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නක් විතරයි. දිගට මේ විදිහට කරගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාසය ඇති වෙන වෙනස්කම් ටික තමයි කොතෙක් දුරට නිරීක්ෂණය කරාද කියලා අපිට වාර්තාවට ඇතුළු කරන්න ඕනේ. ඒ නිසා පේනකොට පණ ගන්නකොට මෙහිමයි කරගෙන කරගෙන යනකොට මේක මේ විදිහට විපරිණාමයටපත් වුණා. විනසකටපත් උනා ඇතිව විනාශත්වයකටපත් උනා කියලා ඒක හොඳට කරගෙන යනකොට සමහර විටක ආසල්පස තීදී තිබියදීම යතේක සම්සිඳුනට පස්සේ ඒ දැන් ඇතිවෙච්ච සතිය හරහා ශරීරයේ අනිකුත් කම්පන චංචල මොනසුන් සිසිලකදී පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකොට යෝගාවචරයයි කයට හිත පැමිණීම නිසා කයේ දැනෙන වෙනස්කම් කරදරයකට ගන්න නැතුව ඒකට වැඩි අවධානය යොමු කරන්නේ නැතුව අර පෙනෙන ආස්වාද ප්‍රසාරිතෝ දැන් ආස්වාද නොපෙනුණත්
මේ ශරීරයේ දැනෙන දේවල් අතිරේක වාතියකට එහෙම නැත්නම් අතුරු නිෂ්පාදනයකට අරගෙන දිගට ඉවුව විශේෂ ආනාපානෙ වගේ වෙනස් වෙන සුළුව බලන්න ගියොත් ඒක උනත් සංසිඳෙන්න ඉඩ තියෙනවා. මුත් මේ ආනාපානෙ වෙනස් වීමට හතුරුකම් කරොත් අරියාදුකම් කරොත් ශරීරයේ මේ දැනෙන දේවල් එක්ක හැප්පෙන්න ගියොත් ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඉතින් දිගින් දිගට ඇවිස්සනවා. මේක සඳහන් කළා තියෙන විදිහට එimhe අවශ්‍යගන්නේ. ඒ කියන්නේ අලපුරුදු යෝගාවචරයේ ඉතින් මේ විදිහට කරගෙන යනකොට විනාඩි 45ක් විතර යනකොට tempat ගතියක් එනවා. ඒකට යෝගාවචරයට තේරෙනවා නම් මේ tempat තුනේ අහම්බෙන් නෙවෙයි හරියට භාවනා කරපු නිසායි. ඒ වගේම අරමුණ තමන් ඉදිරියෙන් තියාගත්ත මෙනෙහි කරපු අරමුණේ tempat වීම නිසායි කියලා එයාට දහිතේ පිණිස කියන්න පුළුවන්. මේ ගුරුසු තැනක ඉඳලා tempat වීම කියලා කියන්නේ ගොඩක් කෙලස් තිබුණ තැනක ඉඳලා කෙලස් අඩු තැනකට යනවා. ඉතින් මේ පාරේ තව ඉස්සරහට යන්න තියෙනවා. දැන් සාපේක්ෂව අඩු කරගෙන තියෙනවා. මේක පුළුවන් තරම් තවත් අඩු කරන යෑම සඳහා. එතන මේ tempat වෙන එක එහෙමම tempat වෙන්න දීලා නඩත්තු කරගෙන යනවා කියන එක උපයාගත්ත දේ ආරසා කිරීමක් කියලා තමයි කියන්නේ. නමුත් එහෙමම හිටින්නේ නැහැ. අපි ඇවිස්සුවේ නැතත් ඇවිස්සෙන ගතියක් තියෙනවා. ආයසරයක් ඇවිස්සෙනවා. ඒකට චෝදනා කරන්න ඕනෙත් නැහැ. ආය ඇවිස්සුනාට පස්සේ දැන් හරියට දැන් භාවනාවට පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනික මනසක් ඇති කරන මේ ඇවිස්සීච්ච ගතියත් බලන්න හිටියොත් ඒකත් ආයතෙන්පත් වෙනවා. ඒ නිසා මේ විනාඩි 45කින් වෙන මේ අලවිනිමතාවට වෙන මේ tempatu තව ඉස්සරහට යනකොට ඉතුරු විනාඩි 10 15 ඇතුළත ආයසරයක් විසින ආයතකයක් tempat වෙනවා දකින්න පුළුවන්. දවස් දෙක තුන දිගට භාවනා කරනකොට එක පරියන්කයක් ඇතුළේ මේ වගේ ඇවිස්සීම් tempat වීම 10 15 සතාවක් වෙනවා. ඒතට යෝගාවචරය ඒ සිද්ධියට බය ඇරෙනවා, සැක දුරු කරගන්නවා, අනිශ්චිත බව නැති කරගෙන එන්නේ පිටිපුරට වැඩි කැඹුරු සම්පත්ත මොකට යන්න පුළුවන්. ඉතින් මේ ලයම මේ ආරෙම මේ රිද්මෙම සක්මණේදී සිද්ධ වෙනවා. ඒක උංගක කමාරු හිතාගන්න උ සක්මණත් හරියට කරගෙන ගියොත් මුලදී තියෙන ඒ නොසසුන් ගති එන්න තැම්පත් වෙලා පරියන්කේ තරන් නැති වුණාට තැම්පත් ගතිය එන්න පටන් ගන්නවා. මේ දෙක වෙනවනම් මේක පරියන්කේ සක්මණේ විස්තරයක් නෑ. පරියංග ධක්මන දෙකේ මේ විස්තර වෙනවා නම් ඉදිරියට වැඩවලත් Tamanට tempat වීම එන නිසා මිනිසු කවුරු කලබල වෙලා හිටියත් Tamanගේ ඉරියව් tempat වෙන ගතිය නිශ්චල වෙන ගතිය එහෙම නැත්නම් නොසලෙන්න පුළුවන් ගතිය වැඩේ. ඉතින් මේක දිගට මේ විදිහට මේ ගත්ත ගැම්ම කඩා ගන්න තුව යන්න නම් මෙවැනි පරියංගික නැගිටතර පස්සේ හිත කය ඇවිස්සෙන වැඩ කරන්න නැතුව ආය සක්මනකට ගිහිල්ලා ඇති කරගත්ත සමාධියේ හේමම සක්මණ දිගෙත් ගෙනියනවා. ඊට පස්සේ ඒක පිටින් ඇවිල්ලා ආය වාඩි වෙනවා. ආනේම සක්මණ පරියන්කේ එකිනෙකට මල් මාලයකට මල් ලැබුණා වගේ ගෙතිලා ගියොත් එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒ සමේක උපයාගත්තට පස්සේ ලෝහාන්තරම් වෙලා එක පවත්තගෙන යන්න සක්මණ මේකත් එක්ක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කරගෙන යන්න ඉස්සර කාලේ ගත කරන්න කියලා පොදුවේ උපදේශයක් කමටහන් සුද්ධ කිරීමක් කරන්න පුළුවන්. අවසන් සමයේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට උස්ම රැල්ල වදින ස්ථානය මනවින් ප්‍රකට නොවේ. එහෙත් ආස්වාසය සහ ප්‍රාස්වාසය පිළිබඳ සතිය හොඳින් පවතින අතර කෙටි වේලාවකින් හුස්ම සියුම් බවට පත්වේ. මේ තත්ත්වය බොහෝ කලක සිට ඇත. එහෙත් ඉන් එහා දියුණුවක් නැත. ගෞරවනීය ස්වාමින් වහන්ස ඉදිරියට යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකත් සතුටටපත් වෙන්න පුළුවන් දෙයක්. හැම අරමුණකම නන්නත්තර වෙලා තිබුණ හිතක්. ඒ නැත්නම් කාම ගුණයන්ගේ මත් වෙලා තිබිච්ච හිතක්. කාමයම සඳහා ඉදිරි හිතක් ඇවිල්ලා මේ වගේ ආධ්‍යාත්මික අරමුණක සතිය පිහිටියා තැම්පත් වුණා කියන එක ලොකු ජයග්‍රහණයක්. එතකොට Tamante ඒ අරමුණ දිගේ තැම්පත් වෙනවා තේරෙනවා, ආනපාන තැම්පත් වෙනවා තේරෙනවා නම් මේකට පොඩි උල්පන්දමක් දෙන්න පුළුවන්, තල්ලුවක් දෙන්න පුළුවන්.
ඒ ආනාපාන ක්‍රොත වැටෙන්නේ ශරීරයේ යටි කොටසේ කයේද උඩු කයේද කියලා ඒ ක්‍රියාවලිය අදාළ ශරීරයේ කොයි කොටසද කියලා බලනකොට ඉතින් එතකොට තමයි තේරෙනව නะ ආනාපාන කියන එක පරමාර්ථ වශයෙන් මුළු කයෙම සිද්ධ වෙනවා නමුත් සාමාන්‍ය සම්මුතිය හැටියට සිද්ධ වෙන්නේ එක එක තැන්වල උඟක් වෙලාට උඩු කයේ මේ වායු ධාතු වැඩ කරන්නේ උරස කියන එකේ හිසෙත් නෙවෙයි හිස උරස උදරය කියලානේ අපි සත්තු කඩන්නේ උරසේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් කාට හරි තේරෙනවා මේ හානපණ සිද්ධ වෙන තැන ඒක පොඩි තල්ලුවක් ඉස්සරහ. ඊට පස්සේ ඒකත් තව සියුම බැලුවොත් මේ ශ්වසන පද්ධතිය කො යටම කෙලවරේ නැත්නම් උඩම කෙලවරේ කොහෙ හරි කියන උඩුකය කියලා තීරුවට පස්සේ ඒකෙත් සමහරුගේ මේ උද්‍රච්ඡද චලනය නැත්නම් මුදුනේ නාසිකාග්‍රයේ උෂ්ම රදින පැටිර හැටි අර ඉස්සලා එක කිව්ව වගේ අහුවෙන්නේ ඉඳ තියෙනවා. අන්නේම අල්ලගත්තොත් අපි කරන්නේ අර කය පුරාම පැතිරලා තිබුණු අවධානය උඩුකයට ගෙනල්ලා උඩුකය නාසිකාග්‍රයට ගෙන නැත්නම් උදරයට ගෙනියනවා. ඒක අර තැම්පත් වුණාට පස්සේ තමයි කරන්නේ. උරුදු විදියට ආනපන තැම්පත් වෙලා බලනද බලලා ඒක හරියට කොතනද මේක සිද්ධ වෙන්නේ කියන එක මුළු කය පුරාමද සිද්ධ වෙන්නේ උඩු කයේද උඩු කයත් නාසිකාග්‍රේද උදරයේද සමහරුගේ උගුරේ සිද්ධ වෙනවා සමහරු නාසය ඇතුලේ ඉන්න නැම්මක් තියෙනවා එතන සිද්ධ වෙනවා සමහරුගේ පපුව සිද්ධ වෙනවා ආන්නේ වගේ මේ වෙනතන බලන්න හැබැයි මුලදි බලන්න යන්න එපා මුලදි යන දැනුමුතකමෙන් මෙ ගිහිල්ලා මුදොල තැම්පත් වුණාට පස්සේ බලන්න ඒ වාගේම මම කැමති මේ වගේ භාවනා කරන්න කෙනෙකුට කමඨාන සුද්ධ කරන්නට ගොඩක් තොරතුරු හම්බ වෙන සක්මන මේ වගේ භාවනා කරන අය සමහරට සක්මන ප්‍රිය කරන්නේ නැහැ. ඉතින් එතකොට වෙන්නේ අර ඉදිරි ගමන බාධායි. ඉතින් මේ දීපිකන කැමැතිද සභාවට තොරතුරු ඉදිරිපත් කරන්න කිටි වார்த்தාවක් තමයි සක්මන් භාවනා පිළිබඳ. එතකොට වටපුනා එකකින් අහුලා ගන්න තොරතුරු ඒක කමඨාන සුද්ධ කිරීමට තල්ලුවක් වෙනවා. එව නැත්තම් මං ඉල්ලා ඉන්නවා මේ සභාවට ඉදිරිපත් වෙන්න කැමති නැත්තම් අනිත් දවසේ ලියනකොට මට පොඩි තොරතුරු ටිකක් දෙන්න සක්මන් භාවනා නොකර අතාරිනවද කරනවා නම් සක්මන් භාවනාදී මොනවද වැටෙන්නේ කියලා එතකොට ඒක උදව් වෙයි. මං ඔය කියපු ටික තව ටිකක් ඉස්සරහට විග්‍රහකරන ඉදිරිපත් වෙන්න කැමති නැති නිසා පියනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් හා පරියංග භාවනාවන් කරගෙන යයි. දිගු වේලාවක් සක්මන් කිරීමෙන් පසු පරියංගයට වාඩි වීමෙන් පසු ඉතා ඉක්මනින් තීන මිද්දයට හසු වී පරියංගය සාර්ථකව ආරම්භනෙහි යෙදවීම පහසුයි. දෙක, පරියංකෙහි ආනාපාන සති භාවනාවට සිත යොමු කර මද වේලාවකින්ම බාහිරට සිත දිව යයි. පැයක් පමණ කාලයේදී මෙසේ වන ප්‍රමාණය ඉතා ඉහළයි. හුස්ම රැල්ල පිළිබඳ අවධානයේ යොමු කරන කාලය ඉතා අඩුයි. කරුණාකර උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. මේ ලියලා තියෙන කාරණා විග්‍රහ කරොත් පුංචි කාරණා දෙකක් දිගේ විස්තර කරන්න පුළුවන්. මේකේන ආනාපානේ වැටෙන එක ගැන එක වචනයක්වත් කියලා නෑ. වැටෙනවා අඩුයි කියලා තියෙනවා. කරුණාකරලා වැටෙන එක ආශස් ප්‍රසාදී හෝ තොරතුරු ලියන්න එකෙන් පටන් අරගන්න. ඒකට මුල් තැන දෙන්න. එතකොට භාවනා කෙටිම හරියනවා. දෙක, නිදිමත වෙනවා සහ හිත පිට යනවායි කියලා කියන්නේ නිදිමත වෙනකොට වීර්ය අඩු වෙලා හිත පිට යනකොට වීර්ය වැඩි වෙලා. නිසා මේ දෙකම තියෙනවා කියලා කියන්නේ හිත සෞඛ්‍ය සම්පන්නයි. නිදිමත විතරක් තියෙනවා නම් සිත් ශීතයයි කියලා කියනවා. හිත පිට යනවා නම් හිත ඇවිස්සන කෙනෙක් කියකියි. මේ දෙකම තියෙනවා. ඒ නිසා හිත සෞඛ්‍ය සම්පන්නයි වැඩක මේ වාර්තා කිරීමේ දෝෂේ තමයි පේන එක ආස්වාද ප්‍රසවාසයක් හෝ විස්තර කරලා හොඳ පැත්තෙන් සුබ පැත්තෙන් මංගල පැත්තෙන් භද්‍ර පැත්තෙන් පටන් අරගන්න වார்த்தාව. ඒ වැරදිච්ච පෙරදිච්චට සමාදම් වෙන්නේ glycos පෙරදිල පෙරදිල වැඩි වෙනවා. මෙච්චර දුවන හිතේ මෙච්චර නිදිමත වෙන්නේ හිතේ මට එක හුස්මක් දැක ගන්න පුළුවන් වුණා. ඒ හුස්මට පිනුනේ මෙහෙමයි කියලා ඒතරතුරු ලියන්න එකින්
වර්තාව පටන් අරගන්න කියලා තමයි අපි ඔය දීලා තියෙන පත්‍රිකාවේ තියෙන්නේ. ඒ නිසා ඒක නා කැමැතිද මේ ලියාපු කෙනා පේන ආනපානි කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. එතකොට මට පුළුවන් ඒක දිගේ පාර පෙන්නලා දෙන්න. එimhe පේන ටික කියන්නේ නැතුව වැරදි කියන්න හදනවයි කියලා කියන්නේ අර කමඨා සුද්ධ කිරීම පිළිබඳ අපි පත්‍රිකාවක් සපයලා දීලා ඇති. ඒක ගරු කරලා නැහැ. ඉතින් ඒක ගරු කර නැත්නම් උසාවියට ගිහිල්ලා උසාවි බාධා වෙන්නේ නැවෙයි නම් කතා කරන්න අඩු ඉසු කරනවා. ඒක නිසා ඒ කොළේ නැවත බලන්න බලලා හරිය ආනාපාන පිළිබඳ පොඩි වார்த்தාවක් ඉදිරිපත් කරන්න. දිගට ওই විදිහටම කරගෙන යන්න. එතකොට ආනාපාන මත වෙන වෙලාව ක්‍රමයෙන් වැඩි වෙයි. නිදිමත තහා හිත පිට යාම අඩු වෙයි. ඒක තමන්ටමයි තේරෙන්නේ. ඒ සඳහයකට ධෛර්යය දීම සඳහා පේන ආනාපානයට ධෛර්යය දෙන්න. සමාදන් වෙන්න ලියනකොට ඉස්සලාම ඒක ලියලා වාර්තාවට අතු කරන්න කියලා මං ඉල්ලයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, භාවනා වැඩසටහනකදී ඔබ වහන්සේ විසින් පවසන ලද ධර්ම කාරණාවක් නිරවුල් කර ගැනීමටයි අප සසරේ කවදාවත් සතිය පිහිටුවා නැති බවත්, එබැවින් මෙසේ ඉපිද ඇති බවත් එෙහිදී සඳහන් කරුණි. එසේනම් පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසන් යාමේ හත් දෙනෙක් සතිය පිහිටුවා, දෙන්නෙක් මගඵල නිවන් ලැබ, පස් දෙනෙක්ම ගෞතම බුද්ධ ශාසනයේදී මගඵල නිවන් ලැබීමට උපකාර වූයේ පෙර සතිය පිහිටවීම නොවේද? අපත් පෙර සතිය පිහිටුවා දැන් ගෞතම බුද්ධ ශාසනයේ මගඵල ලබා ගැනීමට ඉපිද ඇතැයි නොසිතිය හැකිද? බොහොම පිං. තෙරුවන් සරණයි. ඒක තමයි මම කියන්නේ. සතිය පිහිටවපු කට්ටිය වැඩගත්ත බුදුහාමරෝ ඉන්න කාලේ. දැන් අපිට තියෙන පිහිටවල නැත්තම් පිහිටවන්න. පිහිටවල තියෙනවනම් දිනු කරා. ඒතියදී අපේ හිත ඔච්චර හිත පිට යන්නේ. ඒතියදී අපි සතිය පිහිටවපු එක හරි කියලා දැනගනක්. දැන් මගේ හිත ආනාපාන තීදී කියලා දැනගනක්. ඒකට අපි සිල් අරගෙන තිබුණා, ශ්‍රද්ධාව තිබුණා, මුළු යදවම තිබ්බත් හිත පිටපණින්නේ මොකද? මේ සතිය අපිට හුරු නෑ, අපිට හුරු අසතිය. එනිසා කියන්න පුළුවන් මේ අපි හොඳ බව දන්නු, ඒක උත්තරම දෙයක් බව දන්නු. ඒ සඳහා අපකප්ප වෙලා අඹදරුව පැත්තක දාලා වස්තු භෝග අතහැරලා ජීවන රටා වෙනස් කරගෙන සීල් සමාදන් ගලක් කරන කෙරුවට ඇයි මේ කූඩල්ලා කොට්ටුට තිබ්බා වගේ හිතින් නැත්තේ? ඇයි මේ නිතරම හිත පිට යන්නේ? ඇබ්බැහිය වැඩියෙන් තිබිලා තියෙන සත්‍ය පිටර නැති නිසා. පිටපරිය තියෙන්නේ නැති අඩුවෙන් ඒ මට්ටම අනුව තමයි අපි මේ ජීවිතේ තව පොඩ්ඩක් ඉදිරියට එක්ක අඳුල්ලා දීලා නැත්නම් අඳුල්ලා දෙනවා. අඳුල්ලා දීලා නොසලකා හිටියන සලකනවා. අඳුල්ලා දීලා සලකලක් තිබුණා නම් තවත් වැඩිපුර ඒ සඳහාම කාලය ගත කරන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්මදේශනාදී මතු කරන්න හදපු කාරණාවයි මේ ඉදිරිපත් කරපු කාරණාවයි කිසි ගැටුමක් නැත්තේ. අපි අද මේ 109 වෙනි වැඩමුළුවනේ කරන්නේ. මේ නිස්සරණ වණේ අපි නොමිලේනේ කරන්නේ. ඇයි මේ කට්ටියක් විතරක් භාවනා කරන්නේ, ඇයි කට්ටියක් භාවනා නොකරන්නේ? දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න කට්ටිය භාවනා කරන්න එනවා නම් අකමැතිද? එන්නේ නැහැ. ඇදගෙන ගියත් එන්නේ නැහැ. මොකද ඒ? අදවන හඳුල්ලා දෙන්නවත් කැමති නැහැ. ඒ ජීන කෙනෙක් කට්ටිය නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අර ගොල්ලන්ට බෑ උඹල පැත්ත නිකන් හිටපල්ලා ඔන්න මං යනවා කියලා ඕගොල්ලෝ ඇවිල්ලා කරලා ඕගොල්ලෝ පරියන්ගේ කොට්ටු උඩට වාඩිුණාට උඹ වෙලාවක හිත තියෙන්නේ කොහෙද? නන්නත් ආර වෙලා. අපි මෙතෙක් කල් ගත කරපු ජීවිතයේ ඇසුර තමයි ඔය හරස් කඩින් පෙන්නන්නේ. ඒ නිසා අපි අතර තියෙනවා තාරාති. සමහරෙකුට ඉඳගෙන ඉන්න පුළුවන්. සමහරෙකුට ආනපනේ අහු වෙනවා. සමහරෙකුට ආනපන හොඳට විස්තර වෙනවා. මාට ඉඳගෙන ඉන්නවත් බෑ. ආනපනේ අහු වෙන්නෙත් නැහැ. අහුනට විස්තර කියන්න දන්නෙත් නැහැ. ඉතින් අපි මේක ඉස්සෙල්ලා අපේ ගෞතම සාසනේ පෙන්වන හැටියට පෙර උපනිෂ්ඨේ සම්පatti තමයි ඒකට හේතුව. ඒක නිසායි අපිට මේ සතිය මෙච්චර වටිනා වුණත් අවශ්‍ය වුණත් ඒකට හිතියව දාන්න බැරිකම අපි මෙතෙක් කල් ඒක ඇසුරු කරලා නැතිකම කියන එකයි මම මතු කරන බාධා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ හිඳගතිමි. කය සැහැල්ලු කරගතිමි. හිතද සැහැල්ලු කරගෙන නිදහසේ ඇතිවන හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. නාසය අගවැදී ඇතුල්වන හුස්ම රැල්ල ආශ්වාසය ලෙස එක්වරක් නිරීක්ෂණය කළෙමි. එහි
මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. නාසයෙන් පිටකරන හුස්ම රැල්ලද එක්වරක් මුල මැද අග නිරීක්ෂණය කළෙමි. මා සමාධිමත් විය. ඉන් පසු පැයකට පසු මාගේ සමාධිය ඉවත් විය. මට නින්ද ගියාවක් දැයි මට සිතුනි. පරයන්කේදී වාඩි වූ විගසම සමාධිය ඇතිවේ නම් ඉන් පසු මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? මාකේරි අනුකම්පාවෙන් මට පහදා දෙනු මැනවි ස්වාමීනි. පිනට ලැබි දායකාව. ආනපානෙ එහෙම එක් මිනිට ගෙවෙන එක මුගක් වෙලා ගත කරන එක නැත්නම් ආනපන අහුවෙම නැති එක වයිති එකෙක් නයි උපනිෂ්ඨේ සම්පatti මේ ජීවිතයේ හෝ පෙරගෙන ආපු පෙර කළ කුසල කර්ම හරි අකුසල කර්ම හරි මේ සමහරකට ඒක හුරු වෙලා සිද්ධි වෙලා මේකට හිත යොදන්න ඕන කියනකොටම ලේසියෙන් උස්මරත් ඇති යනවා ඒ හුස්මරට ගී ගමම්ම ඒ භෞමික පඬිතුන් තැම්පත් කරනවා ඒ වුණාට ඔය එක හුස්මෙන් වෙන්නේ ඔක සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම ජවනිකා කීපයකින් උස්මරලි දෙක තුනකින් තුනකින් හතරකින් පහකින් හෝ තප්පර දෙක තුනකින් හතරකින් පහකින් නිසා යෝගාවචරය මගේ හිත ඉඳ ගන්නකොටම ආනපානට හිත යනවා මුළුමැදාග පේනවා සමාජිමත් වෙනවා කියලා දැනගෙන නැත්නම් ඒක දැනගෙන ඒකට ගියොත් මේක ටිකෙන් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර තමන්ට අර එක සැරේ හදිසි අනතුරක් නෙවෙයි ක්‍රමානුකූල වෙනවා දන්නවනම් දැන් මේ ආනපානෙට හිත යනවා. ඒක දිම හිත තැම්පත් වෙනවා. ඊට පස්සේ මට නිින්ද ගියාද නැද්ද කියන හැකියකුත් වෙනවා කියලා පෙරනිමිති දකින්න පුළුවන්. සමාධිය වෙනකොට සමාධි භවයේ පෙරනිමිති දකින්න පුළුවන්. ඒ කියන්නේ යෝගාවචරය සමාධියට කඩාන වැටෙනවා නෙවෙයි සමාධියට හිමීට හිමීට අඩි වෙලක් දිගේ බහිනා වගේ පියවර 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 බහින හැටි වින්දට වඩා ලොක් කරලා බලන්න. ඒකට කියන්නේ ලෑස්තිලා යන්න ඕන. ඊට පස්සේ තව එකක් කරන්න පුළුවන්. පැයකින් හරි උඟක් කළාට ඒ මහසි සයිඩ් ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. හිත ගොඩාක් භාවන හොඳට කරලත් හිත ගොඩාක් කලබල ජීවිත ගත කරන කෙනාට විනාඩි 45ක් විතර සමාධිය හිටනා ඊට පස්සේ කීපෙම කැඩෙනවා. එහෙම කලබල හිතක් නැතුව සාමාන්‍ය භාවන හොඳ පුරුදු කරපු කෙනෙකුට සමාලාට ඒ සමාධිය පැයකමාරක් විතර ඉන්නවා. භාවනා ඉස්සල්ලාමතට හරියනකොට ඒක පැය 3ක් වුණත් තියෙනවා. එක එකනගේ චරිතවල හැටියට. ඒ නිසා ඒ කොහොම හරි පැය 3 කියලා දෙකනවා. ඒ කියන්නේ මේ සමාධිය අනිත්‍යයි. ඇති වෙන්න හේතුනොත් ඇති වෙනවා නැති වෙන්න හේතුනොත් නැති වෙනවා. සමාහට පැය එකමාරි සමාහට පැය විනාඩි 45 සමාහට පැය 3. දැන් මේ සමාධිය කැඩෙන වෙලාව ගත්තොත් ඒ කැඩිච්ච වෙලාවේ හිත තියෙන්නේ අරමුණේද බාහිරද කියන එකත් අර පෙරනිමිති බලනවා වගේම සමාධිය මුල බලන එක තමයි පෙරනිමිති බලනවා කියන්නේ. ඒ සමාධිය කැඩිච්ච වෙලාව හිතන රක් කර නැතු මොකේද කැඩුනේ? කැඩුනට පස්සේ මට මූල කර්මස්ථානට යන්න පුළුවන්ද? යනකොට මූල කර්මස්ථානේ ඇවිස්සීලාද නැද්ද කියලා තමන්ට හිතට දෙස් දී ගන්න නැතුව, ද්වේෂ කරන්නේ නැතුව, කම්ප වෙන්නේ නැතුව ඒ සමාධිය කැඩිච්ච වෙලාව ගැන විස්තර සපයන්න පුළුවන් නම් එයා මුල මැදාග තුනම දාන්න. මුල යගේ දෙකම දාන්න. එතකොට මැද දැන ගැනීම හැකියාවයි. ඒසානි දවසේනට ලෑස්තිලා යන්න මේ සමාධියටපත් වීම සහ ආනාපාන ජීවන් වීම එක චිත්තක්ෂණයක වැඩක් නෙවෙයි. ටික ටික වෙන්නේ වෙනකොට මට ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගින වගේ තේරෙනවා. ඒක හොඳට බලාගෙන බහින්. ඒක ලෙසලා වැටිලක්වත් අනතිරන් සොක්කත් නැහැ. ඊට පස්සේ කැඩෙන එකටත් හිතරදර ගන්න එපා. කැඩෙන පස්සේ කොතෙක් දුරට තමංගේ කයි, තමංගේ ආනාපානේ නැත්නම් මූල කර්මස්ථානේ පිම්බි මැකිලි වෙන්නත් පුළුවන්. විත කොච්චර ගන්න පුළුවන්ද කියන දෙක දන්නවනම් යෝගාවචරය මේ தત્ත්වය වශී කරගත්ත වෙනවා මේ தત્ත්වය තමංගේ අත්‍යාරතට ගත්තා වෙනවා ඒ නිසා මේ තියෙන එකේ මායින් ඉංගන් සීමා මායියාදවල් බලනවා වගේ පටන් ගන්නයි අවසානයේ දෙක පුළුවන් තරම් ලෑස්ති කරන්න කියනවා ඒකට උදාහරණයක් කියනවා එහෙම නැත්නම් ලෞකික එදිනදා ජීවිත උදාහරණයක් කියනවා සාමාන්‍ය ස්වරූපයෙන් තමයි නිදා ගන්න යන වෙලාවේදී නිින්ද ඇඟට එන හැටි බලන්න කියලා. මේ ගත කරන සාමාන්‍ය ක්‍රියාකාරී ජීවිතෙන් අපි ඇඳට ගිහිල්ලා ඇඳේ තැම්පත් වෙලා ඊට පස්සේ මේ කය සීතල වෙන හැටි. ඔළුවට හිතරක් හිතේ නෑ. ඊට පස්සේ ඇස්බෙමි වලට විතරක් හිත ඇවිල්ලා ඒක පාට ඔන නිඳිරියක්. එතකොට තමයි තේරෙනවා මේක එක සැරේ වෙන වැඩක් නෙවෙයි. ඊට පස්සේ අවදි වුණයි කියන්නේ කොහොමද? අවදි වෙනකොටම හිත අවදි වෙලයි ඇස්සරීම සිද්ධ වෙන්නේ. එනිසා චීන ලොකු සංසීන කාලේ අවදි වීම කොටස් කරලා බලන්න. හිත අවදි වෙච්ච ගමන්ම සතිය පිහිටලා ඇස්සැරීම සතියෙන් කරන්න පුළුවන්ද?
ඇඳෙන් බැසීම ඊට පස්සේ කරන වැඩ ඇස් විත අවදි වෙනකොටම සත්‍ය පිටලා ටික කරන්න බලන්න. ඒතර නින්දට යන හැටි සහ නින්දෙන් අවදි වෙන හැටි පිළිබඳව අපි ගවේෂණය කරමු. මේට වැඩි විස්තර සහිතව ඒකෙම ක්ෂුද්‍ර අවස්ථාවක් තමයි සමාධියට යන හැටි සහ සමාධියෙන් කැඩෙන හැටි බලතැයි. කියන්නේ යෝගාචර පිළිගන්න සමාධිය කියන එක වෙනස් වෙන සුළු දෙයක්. අනිත්‍ය දෙයක් නමුත් ඒක හටගන්න ඉවර ඉවර වෙන හැටි බලනකොට ආස්වාස් ප්‍රසවාසයේ මුල මැදක බලනවා මේ මම විස්තර කෙරුවේ මුලයි යගේ බලන හැටි මේ ගවේෂණේ වැඩි වෙන්න මැද කොටස පිළිබඳව තමන්ගේ යාලුකම හාද ගතිය සුවද ගතිය වැඩි වෙයි ඒ විදිහට ඒකට ලෑස්තිලා යන්න කියන එක තමයි කියන්නේ අවසරයි මම නාසිකාග්‍රේ සිත පිහිටුවා ගතිමි හුස්ම ඉහළ පහළ යාම නිරීක්ෂණය කරෙමි නාසිකාග්‍රයෙන් හුස්ම යාන්තමට යනවා එනවා දැනුනි දෙතුන් වාරයකින් පසු සිත වෙන දේවලට ඇදී ගිය බව දැනුනි පෙර දින දුටු ශරීරයේ ඇතුළත අවයව මෙවි පෙනුනි නැවතත් හුස්ම ඉහළ පහළ යෑම නිරීක්ෂණය කෙලෙමි වම්පස හිසේ රිදීමක් දැනුනි තොල් වලින් ලේ ගමන් කරනවා දැනුනි ඇඟිලි වලින්ද ලේ ගමන් කරනවා මෙන් දැනුනි. ඇඟිලි වල සිට ෂණිකව අත දිගේ ලේ ගමන් කරනවා මෙන් දැනුනි. නැවතත් සිත වෙනතක ගිය බව දැනුනි. සිත වෙනතක ගිය බව නිරීක්ෂණය කළ විට එය නැවතත් ආනාපානය වෙත යොමු කළෙමි. සක්මන් භාවනාවේදී සිත විසිරීම වැඩි බව දැනුනි. නමුත් පියවර තැබීම කෙරෙහි සිත යොමු කිරීම ඉක්මනට කිරීමට හැකි විය. වැලි මත ගමන් කිරීමේදී කකුලෙහි විලුඹ හා ඇඟිලි වල වැලි වල ස්පර්ශ වීමේදී වෙනස් ලෙස නිරීක්ෂණය කෙලෙමි. සිත ඒකාක කිරීම සක්මන් භාවනාවේදී අපහසු බව දැනේ. ඔය සක්මන් භාවනාවේදී හෝ පරියන්කේදී අපි ඒකාග්‍ර කිරීම අමතර ලාභයකට ගත්තට ඒක ප්‍රධානම දේ කරන්නේ අපි බලන සත්‍ය පිටවන්නේ බලන්න. එනිසා මගේ හිත අරමුණට ගියාද නැද්ද? ඒ වෙනුවට වෙන අරමුණට ගියා නම් මොන අරමුණට ගියේ? ඉතින් මේ ගතිය වඩා විචිත්‍රව පේන්නේ, වඩා විෂිතුරුව පේන්නේ, පතුරු ගහලා බලන්න පුළුවන් වෙන්නේ පරියන්කේද සක්මන්ද කියන එක චර්චෙන් චර්චයට වෙනස් වෙනවා. සමහරවිට සක්මනිද හොඳට විස්තර පේනවා. නමුත් මේ තව තමාරෙකුට සක්මනිච්චර බලාපොරොත්තු තියන්න බෑ. පරියන්කේදී හොඳට පේනවා. අරමුණට හිත යන ගතියත් වැඩි. ඒ නිසා ඒකාග්‍රතාවය හෝ සමාධිය මුල් කරන්න ගියොත් පටලවිල්ලක් වෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුව කැප කරලා තියෙන්නේ සතියට. සතිය අතිරේක ඵලයක් විදිහට අතුරු නිෂ්පාදනයක් විදිහට ඒකාග්‍රතාවය සහ සමාධිය එයි. ඒක ඕනේ, ඒක අවශ්‍යයි. නමුත් ඒක ඉස්සරලා ඒක අල්ලන්න ගියොත් මේ සමාධිය සතිය පිළිබඳව අපි අව탁සේරු කරා වෙනවා. ඒ නිසා මේ තොරතුරු හොඳයි. එහෙම දිගට කරනකොට කරනකොට තමයි Tamanda ගණ්ඩාල වාසයෙන් කියනවා පරියංකයේ සමාධියට බරයි සක්මන වීරියට බරයි. ඉතින් මේ දෙක එකිනෙකාට අන්‍යෝන්‍ය වෙන්න ඕන. එහෙම නැත්නම් සමාධිය වැඩි වෙච්ච ගමන් කුසීත භාවයට නින්දට වැටෙනවා. පරියංක සක්මනට ගිහිල්ලා ඒකෝණට වැඩි එකටුවොත් හිත ඇවිස්සෙන ගතිය මේ වීරිය වැඩි ගතිය එනවා. මේ දෙක සමබර කරන්න සාමාන්‍ය ආධුනිකයාට පැයක් සක්මන් කරන්න පැයක් පරියන්ක කරන්න කියලා තමයි අපි කාලතරණ හදලා තියෙන්නේ. ඒක ඉතින් ඔක්කොටම හරිනව යන්න පුළුවන්. නමුත් මුලදී ඒ දේ කරගෙන යන්න මනින්න එපා මේක පැත්තේ. ඒකාග්‍රතාවයේ පැත්තේ. ඒක මේ වෙලාවතාවකාලික පැත්තක තියන්න. විස්තර දකින්න පුළුවන් මේ සතියෙම නැත්නම් විස්තර දකින්න මුල් වෙන සතියෙම ඉස්සර කරගෙන යන්න. එතකොට තමයි දැකපු දේ දැකපු හැටියට වාර්තා කරන්න. අරක ලැබුණේ නැහැ මේක වැඩි වුණා කියලා චෝදනා නැහැ. අපිට චෝදනා කිරීමක් අවශ්‍ය නැහැ. පේන දේ පේන හැටියට වාර්තා කරන්න අරගෙන තියෙන උත්සාහය හොඳයි. ඒ දිගට කරගෙන යන්න සක්මන ඒකාග්‍රතාවයට ඉච්චරම පක්ෂ නැති බව ඒක පොදු කාරණාවක් කියලා මතක තියාගන්න. අවසරයි නායක ස්වාමින්වහන්සේ අපට ලැබී තියෙන අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින්වහන්සේ ඉතා ගෞරවේනි ආනාපාන සති භාවනාවේදී එක්තරා අවස්ථාවකදී බොහෝ සතිවලි වලින් මිදුන විටකදී එම ආශ්වාසයේ ඉතා වේගයෙන් ඉහළට ඇදී ගියා. එක විටම ප්‍රාශ්වාසයේ කිටි වූ වගක් දැනුණා. විඩාබර ගතියකින් මිදී පැමිණෙන සුවදායක හැඟීමක් ඇති වුණා. මේක ඇර ආධුනිකයක ප්‍රශ්න ප්‍රකාශයක් නැත්නම් පළවෙනි වතාවට වගේ දක්වවවක ප්‍රකාශයක්. ඒක
වෙන ගොඩාක් මේ හිචිලි ගහනව ඉඳලා යම් වෙලාවක බලාකුළු අයින් වෙලා හඳ පෑවුවා වගේ ඔන්න ආනපනෙ මතුවේ. ඉති මතුල බලනකොට සමහර ආනපන බොහෝම තැම්පත්ව පසම්බනි වෙලා තියෙනවා. තමාරලවට ඒක ඇතුලේ ගොඩාක් විස්තර නිකන් තොරණක ලයිට් වැඩ කරනවා වගේත් පේනවා. ඉතින් ඒ නිසා ඒ දකුණකොටම ආනපනෙ මොන තත්ියේද කියලා අපිට කොහොමලක්වත් විශ්වාස කරන්න බෑ. කොයි එකෙන් හරි කමන්නේ දැන් අර බලාවෙන් මෑත් වෙච්ච හඳ වගේ මගේ තානපනෙට ගියා. ගියාට පස්සේ මේ විදිහට මට පේන්නේ කියලා දන්නවනම් ඒක වාර්තා කරන්න පුළුවන් නම් පියවර දෙක තුනක ඉස්සරහට ගිහින් පරියන්කේ අරමුණට හිත ගිහිල්ලා තියෙනවා. ඒක ඒකෙන්ම පටන් අරගන්න තරම් වැටනාකමකුත් තියෙනවා. එතකොට ආනපනෙ දැවි හිතුවේ මම හිතුවට වැඩිය ගුලප්පු වෙලා. ඒකේ කාරණ දෙකක් තියෙනවා. එකක් උනට වැඩිය ප්‍රතිපල බලාපොරොත්තුෙන් ආනපනෙ අඹාගෙන පිටිපස්සෙන් ඉල්ලවගෙන ලූප ඇඳගෙන යන්න ගිය කෙනෙකුටත් ඕක වෙනවා. එහෙම නැත්නම් ආනාපානයේ ඇතුළත විස්තර පේන්න පටන් අරගත්තොත් අපි හිතනට වැඩිය බොහොම මේ කලබල ක්‍රියාකාරී ශක්තිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පිදුරු පල්ලේ චිතනක තියෙන වතුර ටිකක් වීදුරු කඩාවකට දාලා බැලුවොත් අපිට පේනවා ඒක කළු පාටයි මේ වතුර සාමාන්‍ය වතුරට වැඩිය ටිකක් මඩ කහර තියෙන බව පේනවා. නමුත් සාමාන්‍ය වතුර බින්දුවක් වගේ තමයි. නමුත් ඒක අන්වීක්ෂකට දාලා බැලුවොත් 5 ගුණයක් 10 ගුණයක් ලොක් කරලා 40 ගුණයක් ලොක් කරනකොට පේනවා ඒක ඇතුලේ සත්වෝද්‍යානයකට වැඩිය සත්තු ඉන්නේ. කොහොම දඟලන? එක මොහොතක් නැතුව දඟලන. ඉතින් පිටින් බලනකොට පේන්නේ වතුර බින්දුවක් විතරයි. 5 ගුණයක් ලොක් කරලා බලනකොට පේනවා වී වැදුරක් එළුවා විළුවා වගේ ඕන සත්තු ටිකක් තියෙනවා. ඊට පස්සේ 10 ගුණයක් දානකොට පේනවා උන් එක 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 වෙන වෙනම ක්‍රියාවත්. 40 ගුණයක් වැඩි කරලා බලනකොට පුදුමාකාර සත්සුතෝගයක්. ඒ අර තමයි බලන සමීප භාවය anu. ඒ පන්දිස්වාමීන් චම මතක් කරනවා මේ කතා කර කර අපි ගොම්මන් වේලාවක අනිවිහිතව යනව දැක්කොත් මේ පාරක් කඩියෝ ටිකක් ගෙඩි වලක් දැක්කොත් අපිට පේන්නේ නූලක් වගේ. මුලක් වගේ. සර්පෙක් වගේ. ඉතින් අපි බයල දුවන්නත් ඉඳී තියෙන සර්පෙක් කියලා නැත්නම් මුලක් කියලා බය නැතුව යන්නත් පුළුවන්. නමුත් ලං වෙලා බැලුවොත් පේනවා එහෙම මැරිචි දරකඩක් නෙමෙයි එතන තියෙන්නේ නලියන ගතියක් තියෙනවා. ඊට ඉතින් ලං කරලා බැලුවොත් එහෙම මැරිචි ගතියක්වත් ඉස්තරු තියෙන මොකක්වත් නැහැ. කූඹියක් පස්සේ කූඹියක් කන එක තමයි පේන්නේ. එතකොට අර නිත්‍ය ගතියක් නැහැ. විනස් වෙනවා. මොකද ලං වෙලා බලන්න බලන්න වෙන හැම කූඹියක්ම හැම අඬුවම නටනවා. ඇසිල්ල බලනකොට පේන්නේ මැරිච් එකක් වගේ. ඒ නිසා අපි අරමුණකට කොයි දෙයට උනත් හොඳට සමීප වෙලා බලනකොට ඒක ඇතුලේ තියෙනවා මේ විශ්ව ශක්තියේ ක්‍රියාකාරීත්වය. ඒක මොනවාක්වත් පේන්නේ පොදිය වශයෙන්, කුඩිය වශයෙන්, සමූහක වශයෙන් ඝණයක් විදිහට බැලුවොත් එහෙම සීතල වෙලා ඒක ඒකකයක් එකෙක් ඝණයක් විදිහට පේනවා. ලංගල බැලුවොත් ඒව නැහැ. ලංගල බැලුවොත් ඒ වැඩ කොටක් තියෙනවා. ඒකත් දන්නෙත් නැහැ. ආනපන හොඳට ලඟල බලනකොට ඇවිසිලා පේන්නේ. ඒ නිසා ඒකට කලබල වෙන්න එපා. ආනපන තියෙනවා මේ වගේ පැතිකඩ රාශියක්. පුළු පුළුවන් තරම් ගමන් හිතපු බලාපොරොත්තු එක නොවුනට ආනපන හිත ගියා සතුටුයි. නැවතත් හිතවිලි ආවායි. ආයෙත් හිතවිලි නැති වෙලාවේ වලාවේ මුදුන්ට හඳ දකින්න වගේ ආනපන දකින්නකොට මොනවද දැක්කේ කියලා වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාචර බොහෝ නුබෝ කාලෙකින් ආනපන තියෙන හැම පැතිකඩක්ම දැක ගන්න පුළුවන්. එනිසා මේක අර ආධුනික කෝඩු ගතිය තමයි පේන තියෙන්නේ. නමුත් උනන්දු වෙන්න තරම් කරුණු තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි විනාඩි 40ක් විතර අරගෙන තියෙනවා. තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා. ඒ කල්තබු ප්‍රශ්න වලට කවුරු හරි උත්තර දෙන්න කැමති නම් එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරපු පිළිතුරු මත හෝ වෙන අවස්ථානුකූල ප්‍රශ්න මත කරන්න තියෙනවනම් ඊගාව සක්මන් කාලය යන්න ඉස්සෙල්ලා මත් කරගන්න ඉස්සෙල්ල ඒ සඳහා වෙලා ගන්නයි කියලා මම කරණම් ඉල්ලසෙ. දැන් එහෙම වෙලා ගන්න අවශ්‍ය නැත්නම් අපි මේ විනාඩි 20ක් වැඩිපුර තියා ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඒකල අපි නැවත 3:40 වෙලාව අපි පහට රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා. ඒ ප්‍රකාශයත් එක්කම වෙන අපේ පළවෙනි ප්‍රශ්න විචාරත්වයට පිළිනිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.